කඩල පරිප්පු හොඳ ක්‍රිස්පි එකක් තියෙට ගොඩාක් රසට ලේසියෙන්ම හදන රෙසිපි එකක් තමයි අද අරන් ආවේ. ඔන්න මේ විදියටම හදාගත්තම වරදින්නේ නැතුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. වීඩියෝ එකට යන කලින් මගේ channel එකත් subscribe කරන්න කියලා මගේ යාළුවෝ හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මෙතන අරගෙන තියෙනවා කඩල පරිප්පු කප් එකක්. ඒ කප් එක පැය 6ක් විතර වතුර පෙඟෙන්න දාලා ඊට පස්සේ වතුර හොඳින් බේරලා තමයි තියෙන්නේ. තව අපි කරපිංචි ටිකක් හීනියට ලියලා තියෙනවා. ඒ වගේම ලොකු රටලුණු ගෙඩි දෙකක් පොඩියට කපා ගත්තා. නයිමිරිස් කරල් දෙකක් පොඩියට කපලා තියෙනවා. සුදු ලුණු බික් දෙකක් චූටියට කපා ගත්තා. ඒ වගේම ලුණු තේ හැඳි එකක් ඕන වෙනවා. ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් ඕන වෙනවා. කැලිමිරිස් පුරවපු තේ හැඳි එකක් ඕන වෙනවා. වියලි මිරිස් කරල් හතරක් විතර ඇට ඉවත් කරලා පොඩි තීරු වලට මං කපා ගත්තා. දැන් ඔයාලා මුලින්ම කඩල පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්න. මෙන්න මේ වගේ ගානට බ්ලෙන්ඩ් කරගත්තම ඇති. ඔක්කොම එකසරේ දාන්න නැතුව පොඩ පොඩ දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඔයා බ්ලෙන්ඩ් කරලි ඉවරලා බලන්න අතින් ගොලි කරන්න පුළුවන් මට්ටමට තියෙනව නම් ඇති. ඊළඟට පොඩියට කපාගනිපු රට ලුණු ටික, නයි මිරිස් ටික, කරපිංචි, සුදු ලුණු මේ ඔක්කොම එකතු කරගන්න. ඔයාට මෙතෙන්දී නයි මිරිස් වෙනුවට අමු මිරිස් එකතු කරගන්නත් පුළුවන්. කැමති නම් මේකට අඟලක විතර ඉඟුරු කෑල්ලකුත් චූටියට චොප් කරලා ඉවරලා එකතු කරගන්නත් පුළුවන්. දැන් මේකට කෑලි මිරිස් එකතු කරගන්න. ඊළඟට ලුණු ටික එකතු කරගන්න. ඔයාගේ රස අනුව මෙතෙන්දී ලුණු එකතු කරගන්න. ඊළඟට මම මේකට දෙහි බෑකි විෂත් එකතු කරලා හොඳට කලවම් කරගත්තා. මේ ක්‍රමයට කඩල පරිප්පු වඩේ හදාගත්තම හරිම රසයි. ඒ වගේම අතේ ඇලෙන්නේ නැහැ. මේක කැඩෙන්නේ නැහැ. හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. හරිම ලේසියෙන් පළවෙනි වතාවට හදන කෙනෙකුට උනත් හදා ගන්න පුළුවන්. දැන් මම මේකට මේ එකතු කරන්නේ කෝන් පිටි මේස හැඳි දෙකක්. ඔයාට මේකට කෝන් පිටි වෙනුවට පාම් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මේ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් ඔයා මෙන් දෙහිගෙඩියක වගේ ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ වගේ හොඳට ගුලි කරගන්න. ඊට පස්සේ මේ වගේ අල්ල උඩ තියලා එකපාරක් තද කරන්න. මෙන්න මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයට තුනි වඩේ ටිකක් ඔයා හදා ගන්න ඕන. මුලින්ම වඩේ ටික හදලා පැත්තකින් තියලා ඊට පස්සේ මේක බැද ගන්න අවශ්‍ය තෙල් ටික ලිපේ තියන්න. වඩේ හදාගන්නේදී අතේ ඇලෙන ගතියක් එනවා නම් තව පාන් පිටි චුට්ටක් එකතු කරන්න. ඒ වගේම සැරෙන් සැරේ අතේ ඇල් වතුර ටිකක් ගා ගන්න. එතකොට අතේ ඇලෙන්නේ නැහැ. දැන් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ පරිප්පු වඩේ ටික දාලා බැද ගන්න. ඉතින් පරිප්පු වඩේ මෙතෙන්දි මේ වගේ පොඩි තාච්චියක බදිනවා නම් ඔයා පරිප්පු වඩේ තුනකට වඩා එක සැරේ බැද ගන්න එපා. ඒ වගේමයි අපි මේක හොඳට ගැඹුරු තෙලේ බදින්න ඕන අඩු ගින්දරේ. ගින්දර වැඩි කරගත්තොත් ඉක්මනටම වටේ කරවිලා මැද තැම්බෙන්නේ නැතුව යනවා. එක පැත්තක් හොඳ රන්වන් පාට වුණාට පස්සේ අනෙක් පැත්ත හරව ගන්න. මේ විදියට දෙපැත්ත හරවමින් හොඳ ක්‍රිස්පි ගතියට එනකන් ලස්සන රන්වන් පාට වෙනකන් පරිප්පු වඩේ ටික බැද ගන්න. ඉතින් ඔන්න ඔය විදියට ඔක්කොම වඩේ ටික බැද ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසියි. ඉතින් මේක කඩෙන් ගේනවට වඩා ගොඩාක් ලාභයි. ගෙදරදී හදාගනිද්දී අපිට පිරිසිදුවට හදාගන්නත් පුළුවන්නේ. ඒ නිසා බය නැතුව පොඩි අයට උනත් දෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් රසයි. ඔයාගේ රසානෝ ඔයාට පුළුවන් මේකේ සැරගතිය අඩු වැඩි කරගන්න. වඩේ ටික හදලා ඉවර වෙලා මේක කන්න ඔයාට ලුණු ටිකක් ඒ වගේම අමිරිස් කරල් ටිකක් ගන්න පුළුවන්. ගොඩාක් රසයි. හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.